දැන් පාර්ලිමේන්තුවද විසුරුව හරින්නට නියමිතයි. චතුරංග, ඔන්න ඔය දිවුරුන් දීපු වෙලාවට ළමෙක් මේ ලංකාවේ කොහේ හරි ඉපදුනොත් ඉපදෙන්න ඇතිනේ. කියන්නේ අනුර දිවුරුන් දුන්න නැකත ඉතාම ප්‍රබල නැකත. කොහොම හයම් පොඩි හම්බුනේ නැහැ. අන්න එතනදී කතා කරන්න මට ඔයා වැරදි කියලා. මරලා දැම්මත් කමන්නේ ඇත්ත කියන්න ඕනේ. අනුරගේට 150 තිබ්බේ නැහැ. ඇයි එහෙම උනේ? ඒ සහයෝගයෙන් ජාතිවාදීන්ට කිසිම තැනක් පාර්ලිමේන්තුවේ ඉතුරු වෙන්නේ නැහැ. මේ මැතිවරණය තමයි ඉතාම දුර්වල අඩුම විපක්ෂයක් හැදෙන්නේ. බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ මේක දශක ගානකට ඉස්සලා මේ කතාව තමයි. උන්වහන් මහජන ප්‍රසාදේ බලහත්කාරයෙන් මැර බලයෙන් නෙවෙයි ඉන්නේ. මේ වගේ නැගතකට කිසි කෙනෙකුට දියුරුම් දෙන්න බැරි වුණා චතුරංග. ඔය රණින් නිර්මාණය වුණේ නැත්තම් මොකද වෙන්නේ? ඉතින් දන්නවනේ ප්‍රතිඵලය කියන්න ඕනේ නැහැ. ඔය හදපු කේන්දරේ තමයි මේ ජ්‍යොතිෂවේදී ඔක්කොම බලන්නේ. 100%ට වඩා පහළද මන්දා? මට රෙදි ඇඳගෙන පාරේ යන්න පුළුවන්. තක්කෙටම ඔබේ අනාවැකි හරියක්. අයිබෝන ප්‍රේක්ෂක සහෝදරණී, සුබ සන්ධ්‍යාවක්. තීරණාත්මක හෝරා කීපයක් අපි පසු කරමින් සිටිනවා. ජාතික ජනබලවේගයේ නායකයා, මෙරටේ නවවෙනි විධායක ජනාධිපතිවරයා, මෙරටේ රාජ්‍ය නායකයා ලෙස අද දවසේදී දියුරුම් දුන්නා. මේ දියුරුම් දීම සමග දැන් කැබිනට් මණ්ඩලයක් පත් කරන්නට නියමිතයි. අස්ම නිපුණාරච්චි මහතා ඊළඟට මනාපලායිස්තුවේ ඉන්නේ. ජාතික ජනබලවේගයේ ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ඒමට නියමිතයි. ඔහුගේ නම ගැසට් කරන්නට ඕන ඊළඟට මේ මොහොතවන විටත් ඒ සිදුවෙමින් පවතිනවා. ඒක වගේම තමයි දැන් පාර්ලිමේන්තුවද විසුරුව හරින්නට නියමිතයි. බොහෝ කරුණු කාරණා රසක් පිළිබඳව මේ වෙච්ච සිදුවීම් පෙළ පිළිබඳව අපි මීට පෙර ජ්‍යොතිර විද්‍යාත්මකව වෙන්න කලින් සියල්ලට කලින් අපි කතා කරා අපේ සුපුරුදු ජ්‍යොතිරවේදී අපිත් එක්ක දිගින් දිගටම එකතු වෙමින් මේ ගැන කතා කරා. මේ මොහොතේ රට තුල සිදු වී තිබෙන සිදුවීම් පිළිබඳව ඔහු ටක්කෙටම කිව්වා. ඔහු නමින් ජ්‍යොතිර විද්‍යා විභූෂණ කීර්තිශී දේශබන්දු ලංකා පුත්‍ර ආචාර්ය පුලස්තිගම කරුණාරත්න මහතා. ජයග්‍රහී දවසක්. අයිබෝන්. අයිබෝන් කරුණාරත්න මහතා, දැන් අද උදෑසන කාලයේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිශානායක මහතා, මෙරටේ නවවන විධායක ජනාධිපතිවරයා විදිහට, මෙරටේ රාජ්‍ය නායකයා විදිහට, සමස්ත ජාතියේ නායකයා විදිහට දියුරුම් දුන්නා. ජ්‍යොතිර විද්‍යාත්මකව මම ඔබෙන් අහන්නේ මේ දියුරුම් දීමේ තත්කාල නැකත, මේ දියුරුම් දීම, මේ දිසාවල්, මේ හෝරාව, මේ තප්පරය ජ්‍යොතිර විද්‍යාත්මකව ඔබ කොහොමද දකින්නේ? මම මං අද පාන්දර ඉඳලම මේක විමර්ශනය කරමින් හිටියා. අන්තිමේදී ඒ දියුරුම් දෙන අවස්ථාව මම අරගෙන, චතුරංග, ඔන්න ඔය දියුරුම් දීපු වෙලාවට ළමෙක් මේ ලංකාවේ කොහේ හරි ඉපදුනොත් ඉපදෙන්න ඇතිනේ. ඒ ළමයා මුගක්ම වාසනාවන්ත ළමයි. ඒ නැකත, කියන්නේ අනුර දියුරුම් දුන්න නැකත ඉතාම ප්‍රබල නැකත. කන දියුරුම් දුන්න එච්චර ප්‍රබල නැකතකින් කිසිම කෙනෙකුට දියුරුම් දෙන්න බැරි වුණා ඉතිහාසයේ, ලංකාවේ ඉතිහාසයේ. එච්චර ප්‍රබල නැකතක් තමයි තියෙන්නේ. තුලා රාශිය නැගෙනහිරින් උඩට මතුවුණා. අංශක 28ක් විතර මතුවලා ඒ වෙලාවෙම තුලා රාශියේ අධිපති සිකුරු ග්‍රහය ලග්නෙම ඉන්නවා ওই දියුරුම් දීපු වෙලාවේ. ඒ විතරක් නෙවෙයි චතුරංග, මේකේ වැදගත්ම දේ තමා චන්ද්‍රයා උච්ච වෙලා ඉන්නවා උසඹ රාශියේ අටවැන්නේ. අටවැන්න උනාට එතන ප්‍රශ්නයක් නැහැ. ඒ ඉතාම පින්වන්ත තැනක කුජ ග්‍රහයා නවවැන්නේ ඉන්නවා. සතුරු බලයක් තමයි යවන්නේ. නමුත් එයා ඉන්නේ ගොඩක් පින්වන්ත පුණ්‍ය ස්ථානේ. ජේ.ආර්. ජයවර්ධන 6-5 බලයක් ගන්නකොට ගුරු සතුරු බලයක් එව්වේ වෙන රාශියක. මෙතන මේ වෙලාවෙත් ඒකම ඉන්නවා. ඒ කියන්නේ ඔබ කියන්නේ තාම සුභ හෝරාවක ප්‍රබල හෝරාවක ප්‍රබල හෝරාව 6-5 මම තාමත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔව්, 6-5 කොයිදින් හම්බුන්නේ නැහැ. 6-5 ප්‍රතික්ෂේප කරන්නේ නැහැ චතුරංග මම. ද්‍රවිඩ, මුස්ලිම්, සිංහල සියලුම ජන කොටස් වල සහයෝගයෙන් 6-5ක බලයේ ජේ.ආර්.ටත් වැඩි බලයක් සහිත ආසන දිනුමක් තමයි ඉදිරියේදී ඇති වෙන්නේ. කියන්නේ ඔබ කියන්නේ පාර්ලිමේන්තු නැතිවරණේ ගැන ඔබ කියන්නේ. ඔව් ඔව්. කියන්නේ ඔබ කියන්නේ ජාතික ජන දැන් මේ සෙනසුරා මේ එකපාරම ඔක්කොම හරි ගැස්ුවේ නැහැ. නිර්ධන පන්තියේ ඒ වැඩ කරන ජනතාවගේ බලය තහවුරු වුණා. ඊට පස්සේ මේක අපිට ජීවත් වෙන්න පුළුවන් රටක් බවට පත් වෙනවා. හොඳයි, දැන් ඔබ කියනවා ඔබ දැන් අර 6-5ක බලයක් ගැන කිව්ව. ඔබ කියන්නේ පාර්ලිමේන්තු ප්‍රතිවර්ණයේදී ජාතික ජනබලවේගයට, ජාතික ජනබලවේගයේ නායකට 6-5ක බලයක් ගන්න. අන්න එතනදී කතා කරන්න මට
ඔයා වැරදි කියලා. නෑ ඔබ ඔබ දිගින් දිගටම කිව්වනේ දැන් ඔබ ඔබ මම දන්නේ දැන් අවුරුදු 2 3ක් තිස්සේ අපි වැඩසටහන් කරා. අවුරුද්දකට කලිනුත් ඔබ තුමාගේ එකේ මං අර බණ්ඩාරනායක මැතිණියගේ කේන්දරයේ අනුරගේ කේන්දරයේ මතකද? සංසන්දනය කරලා පෙන්වුවා. ඔබතුමා ගැන සහ KU සරච්චන්ද්‍ර මහතා ගැන කියන්නට ඕනේ. සමහර ජෝතිර්රවේදියෝ කියන්නට බය හැංගුණා. ඒ වෙලාවේ ඉඳලා නිර්භීතව මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා වෙන්න යන දේ ජෝතිර්රවේදීන් විදියට එක කිව්ව එක ඔබලාට ගෞරවයක් ප්‍රණාමයක් අපි පුද කරන්නත් කමනි කතා කරමු. නෑ නොබියව මම කියන්නේ මරලා දැම්මත් කමන්නේ ඇත්ත කියන්න ඕනේ. ඒ විදිහට තමයි මම ඉස්සරහට ඇවිල්ලා හරියට මේ ජයග්‍රහණය ගැන ජ්‍යොතිෂ විද්‍යාත්මකව කිව්වේ. හොඳයි දැන් අපි බලමු දැන් ඔබ කියන අනුරදිශානායක මහතා ඊටාම සුබ නැක හොරාව මොකද මොන හොරාවද දියුරුන් දුන්නේ මොකද්ද ඒ තත්කාල ග්‍රහ පිටීම යම් පැහැදිලි කිරීමක් කරොත් ඊට වඩා එතන මේ තියෙන කුජ මේ කුජ පංචමයේ මේ මේ කුජ මේ ගුරු පංචමයේ කුජ හොරාව කුජ හොරාව දැන් කුජ හොරාවෙන් තමයි ඕනම රජ කෙනෙක් සටන්ට යන්නේ කුජ හොරාවේ සටන් කාමී හොරාව කියන්නේ මේ විනාශ කරන රේන නැකතේ දෙවෙනි පාදයෙන් තමයි දියුරුන් දුන්නේ. ඕක අන්තිම ප්‍රබලම යෝග අවස්ථාව. කියන ඔබ කියන්නේ ඊටාම සටන් කාමී විප්ලවීය යුගයක් අද ආරම්භ වුණා. ඔව් ජම්ම නැකත රේන නැකත මේ විනාශ වෙන නැකතක් නෙවෙයි. මේ ජම්ම නැකතක් ඊටාම හොඳ නැකතක් ඊටාම බලවත් නැකතක්. මේ නැකතෙන් දියුරුන් දුන්න විදිහ බැලුවොත් ඇත්තටම එතුමාට ඊයේ බලයක් හරියට ලැබුණ නැහනේ. ඔව්. අද වෙනකන් හිටියේ ওই නැකත උදා වෙනකන්. ඉතින් එතරම් මේ විශ්වය සහ ඒක කරකිලා තියාගෙන හිටියා ඔන්න වෙලාවට එළියට දැම්මා මිනිස්සයව. අනිවාර්යෙන් චතුරංග මේක ලේසි වෙන්නේ නැහැ. මිනිස්සුන්ද රටක කියලා ජීවත් වෙන්න පුළුවන් නම්බුකාර විදියට ඒ වගේ පරිසරයක් තමයි උදා වෙන්නේ. දැන් උදාහරණයක් විදියට අනිත් ප්‍රශ්නේ තමයි දැන් 150 හම්බුන්නේ නැහැ අනුරදිශා නායක මහත්තයා. දැන් දැන් ප්‍රතිවිරුද්ධ බලවේග විවිධ කතා කියනවා. මේ தத்துவයත් එක්ක ඔබ කොහොමද දැන් අපි දැක්ක මහින්ද රාජපක්ෂ මහත්තයා 2005 දී සුළු ඡන්ද ගානකින් 150 පූර්ණ කරේ. ඊට පස්සෙ ਉਹ යුද්ධයක් නිමා කරලා විශාල දෙයක් කරා මහින්ද රාජපක්ෂ මහත්තයා එදා. ඒ ඔහුගේ දේශපාල මතවාදයේ පිළිබඳ ඔබට මට ප්‍රශ්න ඇති. හැබැයි මේ මොහොතේ කාර්යභාරය අනුරගේට 150 තිබ්බේ නෑ. ඇයි එහෙම වුනේ? මේ 50 නොමැති වීම ජ්‍යොතිර විද්‍යාත්මක උතහ ග්‍රහචාරයට අනුව අනුරට මොන වගේ බලපෑමක් ඉදිරියට එල්ල කරයිද? කිසිම බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. අනුරට ඉදිරියේදී තමා තව තව වැඩි වැඩියෙන් මේකේ වෙනත් ජාතීන් සම්බන්ධ වෙනවා. වෙනත් ප්‍රබල නායකයෝ සම්බන්ධ වෙනවා. සාමාන්‍යයෙන් දැන් අපි හිතමු ඉන්දිරා ගාන්ධිට වෙඩි තියලා මැරුවේ කවුද? සික් ජාතිකේ. වෙඩි තිබ්බේ. ඉන්දිරා ගාන්ධිට සික් ජාතිකයෙක් වෙඩි තියලා මැරුවා. ඊළඟ අවුරුද්දේ සික් ජාතිකයෙක් ජනාධිපති කරා ඉන්දියාවේ. ඉන්දියාව වෙනස් වුණේ යන්නේ ඒ විදිහට. දැන් කදිරගාම පොයේ දවසේ නිවාඩු දිනයක් කරාට අගමැති කරා නම් මේ රටේ ඉන්න මේ ජාතිවාදී මොනතරම් උද්ඝෝෂණයක් කරයිද? ඉදිරියේදී චතුරංග සිංහල මුස්ලිම් දෙමළ සහෝදර බැම්මක් ඇති වෙනව කවදාකවත් ඇති වෙච්ච නැති විදිහට. සහයෝගයක් ඇති වෙනවා. ඒ සහයෝගයෙන් ජාතිවාදීන්ට කිසිම තැනක් පාර්ලිමේන්තුවේ ඉතුරු වෙන්නේ නැහැ. ඔබ කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් සියල සහෝදර සියලු සහෝදර ජනතාවගේ සහයෝගය ජාතික ජනබලවේගයේ අපිට කියවෙන්නේ මෙහෙම නතාවම නේද රටේ නහුවණ විධායක ජනාධිපති අනුරදිශා නායක මහතාට හිමි වෙනවා. හිමි වෙනවා. ස්ථිරයි. ඒ වගේම අනුර දිශානායක මැතිතුමා කිසි දවසක මට ඡන්දේ දුන්නත් එකයි නැතත් එකයි හැම කෙනාටම පොදුවේ සලකන තමන්ගේ පාක්ෂිකයන්ට විතරක් නෙවෙයි. එතකොට අනිත් කාරණේ තමයි දැන් ඔබ අර 3-2-3-6-5 බලයක් ගැන කිව්වා. දැන් පාර්ලිමේන්තුව අපට වෙන සොරතුරු අනුව අද විසිරුවන්නේ නැහැ. හෙට හෝ අනිද්දා විසිරුවා හැරීමට වැඩි ඉඩ කඩක් තිබෙනවා. මම හිතනවා දවස් දෙකක් ඇතුළත ඒ වැඩි ඉඩ වෙනවා. එතකොට කොයි වගේ පාර්ලිමේන්තුවක් හැදෙද දැන්? ජ්‍යොතිර විද්‍යාත්මක ඔබට තේරෙන කාරණේ මොකද්ද? පාර්ලිමේන්තුවේ සංයුතේ මොන වගේ එකක් වෙයිද සහ එන පක්ෂ වලට මොන විදිහට බෙදිලා යයිද මේක? සුළු වෙයිකොල්ලොන්ගේ මේ අර ඡන්ද වලට ලැබෙන മന്ത്രിවරු ගන්න ඇරෙනකොට තව පොඩි മന്ത്രിවරු ගන්න කේ විපක්ෂේ විපක්ෂයේ අඩුම විපක්ෂයක් එන්නේ මේ සැරේ. කියන ඔබ කියන 6-5ක බලයක් මේ ආණ්ඩුවට මේ වර්තමාන මේ මැතිවරණය තමයි ඉතාම දුර්වල අඩුම විපක්ෂයක් හැදෙන්නේ. එතරම් ප්‍රබල ආණ්ඩුවක් බලයක් අනුර දිශානායකට. ඔව් එනවා. හොඳයි දැන් අනිත් ප්‍රශ්නේ තමයි දැන්
ලෝක නායකයන්ගේ ලෝක දේශපාලකයන්ගේ මොනවාගේ ආශිර්වාදයක් අනුරට හිමිවිරදෙන අපට ලැබෙන විදිහට විදේශ ස්ථානාපති කාර්යාල මට්ටමින් විශාල සුබ පැතුම් අනුරට ගලාගෙන යමින් පවතින ඔබ ඔය අනුර දිශානායකගේ ජම්ම පත්‍රය පිළිබඳව මීට කලින් මට කියලා තියෙන අපේ වැඩසටහනවලදී කියලා තියෙන විදේශ බලවේගවල විශාල සහයක් ඔහුට හිමි වෙනවා ඔහුගේ ජම්ම පත්‍රයක පැහැදිලිවම තියෙනවා කියලා විදේශ ආධාර විතරක් නෙවෙයි විදේශ රටවල ඉන්නවා මේ ලංකාවේ ණය ගෙවන්න පුළුවන් 3 දෙනෙකුට එකතු වෙලා ගෙවන්න පුළුවන් අපේ ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා විදේශ රටවල ඉන්නවා ඒ අය ලංකාව තමගේ පදිංචියට පව තෝරා ගන්න ඉඩ තියෙනවා මේ ඉදිරි කාල සීමාව තුළ මං හිතනවා ওই ඩොලර් ප්‍රශ්නේ ওই ණය ප්‍රශ්නේ තිච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක ඊටාම ඉක්මනින් ඒවා විසඳන ලකුණු ඊයේම පහළ වුණා වගේ මට දැනෙනවා එහෙම ග්‍රහචාරයක් තියෙනවා නේද තියෙනවා ඔව් අවුරුදු ගණනාවක් ඉස්සරහට පේන ඥානයක් තිබුණා ඒක සත්‍ය කතාවක් මම පුද්ගලිකව දෙතුන් පාරක් ගිහිල්ලා තියෙනවා මුණ ගැහිලා තියෙනවා මගේ මේ වයසට ඇත්තටම හොඳ ඥානයක් තිබිච්ච කෙනෙක් කියලා මම පිළිගන්නවා පුද්ගලිකව උන්වහන්සේ මාත් එක්කත් ওই කතාව කියලා තියෙනවා ඒ කතාව ඒ විදිහටම හරි එනේ ඔබතුමාට කියලා තියෙනවා බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හිමියන් රජෙක් බිහි වෙනවා මේ කාලවකවානුව කියලා මා එක්කලත් කියලා තියෙනවා ඔහු රට ගොඩ ගන්නවා මේ තියෙන ගොඩ ගන්නවා විතරක් නෙවෙයි ඔහුව කවදාකවත් වෙනස් කරන්නත් බැරි වෙයි කියලා තියෙනවා එතරම් මහ ජන ප්‍රසාදේ බලහත්කාරයෙන් මැර බලයෙන් නෙවෙයි ඉන්නේ දැන් ඔබතුමාට තේරෙන්න ඇති මේ මැතිවරණේ ප්‍රචණ්ඩ ක්‍රියා රතිඥා පත්තු කෙරෙලි ඒ ඒ ලොකු වෙනසක් පෙවුණානේ පෙවුණ නැද්ද ඇත්තටම මට පෙවුණා ඒක තමයි ඕකේ වෙනස يعني ඔබ කියන්නේ මේ පවතින දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතිකමය තත්ත්වය මහ ජනතාවට සුබ සිද්ධියක් වෙන විදිහට සම්පූර්ණයෙන්ම අනුර දිශානායක වෙනස් කරනවා ග්‍රහයෝ එහෙමයි ඔබට කියන්නේ ග්‍රහයෝ ග්‍රහ පිහිටීම අනුව එහෙම තමයි ඒකට මම ආයේ නැවතෙනවා බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවන්ගේ කතාව අපිත් අහලා තියෙනවා ඔබත් ප්‍රේක්ෂක සහෝදරණිය අහලා ඇති යම් නායකෙක් මේ වකවානුව තුළ මෙමෙ කියන අපි ඉන්න මේ වකවානුව තුළ බිහි වෙනවා කියන කාරණේ ඔබ කියන්නේ අනුර දිශානායක ජනාධිපතිවරයා ඔව් මම ඒකනේ අවුරුද්දකට කලින් කිව්වේ 6/5ක බලයක් ගන්නවා කියලා චතුරංග දැනගෙන කිව්වේ මම දැන් ඔබ පාර්ලිමේන්තුවේ ඉන්නේ කියන්නේ 6/5ක බලය ගන්නවා කියලා එනවා ඒත් එකම තමයි දැන් සාමාන්‍ය ලෝකදේශපාලනයේත් වාමාංශික ප්‍රගතිශීලී නායකයෝ අඩුයි මේ මොහොතේ ඉන්නවා හැබැයි මේක වෙනම කතාවක් දැන් ලංකාව තුල සිද්ධ වෙලා තින්නේ එතකොට ප්‍රතිවිරුද්ධ ප්‍රතිවිප්ලව මේ මේ දියුරුන් දීපු ටයිම් එක වැළුවත් රෙහෙන නැගතේ දෙවෙනි පාදයේ කුජ හෝරාවේ ගුරු පංචමේ මේක මේ වගේ නැගතකට කිසි කෙනෙකුට දියුරුන් දෙන්න බැරි වුණා චතුරංග ප්‍රතිවිරුද්ධ බලවේග වලින් ප්‍රතිවිප්ලවයක් අනුරට එයිද දැන් අනුරගේ ආර්ථික දේශපාලන අදහස් වලට මේ රටේ පිරිස් කැමති නැහැတමුන් අපිත් දන්නවා ඒවා කැමති නැහැ එතකොට ඒ පිරිස් වලට යම් බලපෑමක් කරන්නට පුළුවන් වේද මං හිතන්නේ නැහැ කිසිම කෙනෙක් මම හිතන්නේ නැහැ නෙවෙයි ග්‍රහචාරය තත්කාල නැකත අනුරගේ ජම්ම පත්‍රය මේ නැකත පත්‍රය මම අහන්නේ මේ මේ නැකත අනුව මේ මේ ඔය ඔය ප්‍රශ්නේ එනවනම් මේ දියුරුන් දීමේ නැකතෙම ඕක තියෙනවා ප්‍රශ්න කීපයක් පිළිබඳව ජ්‍යොතිර් විද්‍යාත්මකව අපි මේ මොහොතේදී කතා කරා ඒත් එක්කම ඔබතුමාගෙන් අහන්නට කැමති සජිත් ප්‍රේමදාස මහතාට දැන් අපි ප්‍රතිවිරුද්ධ ප්‍රධාන පාක්ෂිකයා විදිහට දැක්කේ තුමා තමයි රනිල් මේ ජනාධිපති අනුර දිශානායක මහතාගේ ඇත්තටම මොකද්ද එතුමට උනේ ජ්‍යොතිර් විද්‍යාව කතා කරමු ජ්‍යොතිර් විද්‍යාව කතා කරොත් මේ විශ්ව පිහිටීම අනුව එතුමාට එතුමාගේ හතුරෙක් නිර්මාණය වුණා කවුද රනිල් රනිල් ඔය රනිල් නිර්මාණය වුණේ නැත්තම් මොකද වෙන්නේ වෙන ප්‍රතිපලයක් එන්න තිබ්බේ ඉතින් දන්නවනේ ප්‍රතිපලය කියන්න ඕනේ නැහනේ ඒක තමයි එයාව දාලා මෙයාව ගෙනාවේ රටේ මිනිසුන්ගේ යහපතට ඒ කියන්නේ විශ්වයේ සහයි ග්‍රහචාරක ග්‍රහ තාරකාවල විප්ලවයක් ඔබ කියන්නේ විප්ලවයක් ඒක තමයි
එයාව දාලා මෙයාව ගෙන අනාගත දේශපාලනයට මොකක් වේද ඔබ හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා ජම්මපත්‍රය ගැන තමයි මීට කලින් කතා කරලා තියෙන එකයි මං අහන්නේ ඔහුට හුඟක් වෙනස් වෙන්න වෙනවා ඔහුට බලයක් ගන්න නම් හුඟක් ඉගෙන ගන්න වෙනවා ඔහුට ඔහුගේ දහිවේ යන ග්‍රහතාරකාණු ඔහුට සුභ වේද අසුභ වේද ඇතමුන් කියන විපක්ෂ නායකවත් නැති වෙන්නේ නැහැ ඇත්තටම කියනවා නම් හතර කේන්දරී ග්‍රහයෝ නැහැ මේ ඇත්ත කතාව ඊට පස්සේ තමන්ගේ පුතාගේ හතර කේන්දරී පාළුවයි කියලා කියන්න කැමති නැහැ නේ රජ මේ රටේ රජ කෙනෙක් ඒ නිසා තමයි ඔය හදපු කේන්දරේ තමයි මේ ජ්‍යොතිෂවේදී ඔක්කොම බලන්නේ. ඇත්තක නෙවෙයි. ඇත්ත කේන්දරේ හතර කේන්දරේ පාළුයි. හරි ඒට අපි කතා කිරීම අවශ්‍ය නැහැ. මම මේ දෙක වෙනවා නාමල් රාජපක්ෂ මහතාට. ඔව්. 100ට 3ටත් වඩා පහළද මන්දා? ඔව් 100ට 3ක් නැහැනේ දෙකමාරනේ. අර ඒකත් බලන්න දෛවයේ සරදම මෙයාගේ 69 ලක්ෂේ 3ක් ඉතුරු කරලා ඉතුරු ටික ඔක්කොම ගත්තා. ඒකත් කට්ටිය කිව්වේ කොහොමද හයෙන් පහක බලයක් ගන්නවා කියලා මම කියයිද 100ට 3 බලයක් තියෙන මිනිහෙකුට මට රෙදි ඇඳගෙන පාරේ යන්න පුළුවන්ද හොඳයි ප්‍රේක්ෂක සහෝදරයනි අපි තීරණාත්මක පැය කීපයකට දින කීපයකයි අපි ගත කරමින් ඉන්නේ දැන් ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක මහතා දිවුරුන් දුන්නා මේ වන විට ජනාධිපති ලේකම්වරයාද පත් කර තිබෙනවා දැන් ක්‍රියාදාමයේ ඉදිරියට ගමන් කරමින් තිබෙන්නේ ලක්ෂ්මන් නිපුණාරච්චි මහතාගේ නමත් ගැසට් වෙනවා මේ සියල්ලත් එක්ක හෙට හෝ අනිද්දා මේ දවස් දෙක තුන තුළ පාර්ලිමේන්තුව ඉස්සරහ හරින්නට පුළුවන් ඒත් එක්කම දවසේ අනුර දිසානායක මහතාගේ දිවුරුන් දීම ජෝතිර්විද්‍යාත්මකව ඒ නැකත හෝරාව තත්කාලය මේ සියල්ල පිළිබඳව කතා කරා ඉදිරියේදී අනුරගේ දේශපාලන ව්‍යුහය පාලන ව්‍යුහය තුළ රට තුළ වෙන වෙනස් වීම් මොන වගේ දෙයක් වෙයිද කියන එක ජෝතිර්විද්‍යාත්මකව කතා කරා කරුණාරත්න මහතා දිගින් දිගටම අවුරුද්දක් එකහමාරක් නේද ඒ කාලය තුළ විටින් විට අපි සමග එක්කලා කිව්වා අනුර තමයි මේ රටේ නවවන විධායක ජනාධිපතිවරයා තක්කිටම ඔබ යනවකි හරි කියා එහෙමයි මොකද කියන්නේ ඒක? ඒකනේ ඉතින් මට සතුටුයි. ඇත්තටම ජනතාවට මම කියන්නේ මේ අවස්ථාවේදී සහයෝගයක් දෙන්න ભેද ඇති කරගන්නට එපා. මේ රට එකසේසත් කරලා එක විදිහකට සහෝදර බැම්බකින් රට දියුණු වෙනවා බලන්නට පුළුවන්. හොරකම් මෙරකම් නැතුව ජීවත් වෙන්න පුළුවන් රටක් ඇති වෙනවා. මේ ග්‍රහචාරය අනුව ඒකට සහයෝගයක් දෙන්න කියලා තමයි මට මහජනයාට කියන්න තියෙන්නේ. හොඳයි ප්‍රේක්ෂක සහෝදරනි අද දවසේදී අපි කතා කරේ ජෝතිර විද්‍යා විභූෂණ කීර්තිසි දේශපන්දු ලංකා පුත්‍ර ආචාර්ය පුලස්තිගම කරුණාරත්න මහතා සමගයි ජෝතිෂයට අනුව අනුර අද දියුරුන් දුන් නැකත අනුර දිශානායක ජනාධිපතිවරයා අද දියුරුන් දුන් නැකත ඒ වගේම තමයි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය මේ සියල්ල පිළිබඳව ජෝතිර විද්‍යාවට අනුව නැවත ප්‍රබල අනාගති කීපයක් එතුමා පළ කරා ඉදිරියේදී වෙන්න යන දේවල් අතිසාර්ථක අනාගති කරුණේද මේ රටේ නවවන විධායක ජනාධිපතිවරයා කවුරුන්ද කියන වග කියන අපි අහන විට මාධ්‍ය කරුවෝ විදිහට ජෝතිර වේදිකෙන් පැනලා දුවපු හැංගිච්ච ජෝතිර වේදින් අතර ඔබ සහ KU සරච්චන්ද්‍ර මහතා හිටියා ජෝතිර වේදින් අතර එතුමා මේ මොහොතේ අපිට ඉදිරියේ සම්බන්ධ වේවි මේ මොහොතේ නැතත් එතුමාට සහ ඔබට ඉසුදිය පළ කරනවා හයි බෝල් ප්‍රේක්ෂක සහෝදරනි අපි නැවත හමු වෙමු බලාපොරොත්තු වෙන දැන්ට සමු ගන්නවා ඔබට සුබ දවසක්